නියුන්දරුවන් 6 දිනක් එකවර ලෝකයට බී කිරීමේ පුවතක් පසුගිය 21 වෙනිදා අලුයම් යාමේ නයින් වෙල්ස් පෞද්ගලික රෝහලෙන් වාර්තා වුණා. පස්තර උපත් කිහිපයක නම් මීට පෙර වාර්තා වූවද සය නියුන්දරු උපතක් මෙරටින් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට මෙරට පමණක් නොව ලෝකයේම විවන් 6 දරු උපත් වාර්තාවන් කිහිපයක් පමණයි. ඒවා අතුරින් දරු ගැබට සති 31ක් සපුරුණු පසුව සිදු කරන ලද प्रथम हायदार उपत लिसिंदमे अवसाव संधान करने पुलवान ऐ दिलीनी पासना ओ प्रभात चतुरंग तेदना वाउनियाव प्रदेशे सिंखले गामान वेले उपतलादाय ओन वस्त्र गणना वक्म युद्धे कुरुड़ बाविन बैठकामिन उवद आद्यापने वु वटनाकाम मैनविन हंदुनागत माओपियान की तारुवान ए हंदुनागेने मिसावेन में उदयंगवत दिलीनिवत आद्यापने संधा අනුරාධපුරයට රැගෙන යෑමට ඔවුන්ගේ මව්පියන් කටයුතු කළා. දුරඥාති සම්බන්ධතාවයක් පැවති මොවුන්ගේ පවුලේ අයගේ හිණ හැබෑ කරමින් ඔවුන් නෙවකට පැවති බාධක බිඳ දමමින් ඉගෙන ගත්තා. ඉගෙනීමෙන් තම ජීවිතේ ජයටබ කරා පාන ගැනීමට කටයුතු කළා. උද්‍යංග හොඳින් අධ්‍යාපන කටයුතු නිම කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒ අනුව ඔහු ඉංජිනේරු විද්‍යාව තෝරාගෙන තිබූ අතර मेकानिकल डिजाइन इंजीनियर वर्य को लिस्तनावल पौद्गलिक आयतने का रक्या वार बनवा ए दिदास दुल्हा अवरुद्धे दी तुरतुरु ताक्षण विषय उगद्दिली नि दिदास दुल्हा अवरुद्धे न खुलबटेनवा ए पौद्गलिक विश्वविद्यालय किन तुरतुरु ताक्षण विषय उपाध्याय लबा गनेट उदयंकट पडा वसर पहाकिन पमन बालवी पसुन दिलेनी सह ओ अतर सहोदर कमेंट एहा गिए किसीम अंदमक संबंधिया एवन विटि तिबुनी नेह कोलम नेवतिला इगिन गन्ना दिलिन रत्रक्याव करन उदयंगटात विवाह योजनावाक अरगिनेन्ने ओंगे मौपियान ए 2018 दी देपार्श्वेम आशीर्वादे एतु ओं 2019 दी विवाह वेनवा विवाहयिन पसुत ओं देदेनाम कोलम नवतिनवा मुकद एवन विटि दिलिनि तोरतुरु ताक्षण क्षेत्रे इंजीनियर वरियक लिसिन कटयुतु करमिन सिटिन निसा ගමේ නැතිලා රැකියා කටයුතු සඳහා ඔවුන් අතරවන්නේ රාජකීය ප්‍රදේශයේ කුලී පදනම් මත ලබාගත් නිවසක පසුගිය අප්‍රේල් මාසයේ දවසක තමයි දිලිනි අම්ම කෙනෙක් වෙන්න යනවා කියන සතුටුදායක ආරංචිය දැනගන්නේ. දරුවෙක් බලාපොරොත්තු හිටපු ඔවුන්ට නිරෝගිමත් දරුවෙකු අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔවුන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්න යන්නේ වෛද්‍ය තිලින පලිහ වඩන වෙත. එදා වෛද්‍යවරයා හමුවන්න ගිය අවස්ථාවේ ඔහු කියනවා ලේ පරීක්ෂාවක් කරමු කියලා. ඒ අනුව දිලිනි අම්ම කෙනෙක් වෙන්න යන සතුටුදායක ආරංචිය දැනගන්න ලැබෙනවා. ඒත් එක්කම වෛද්‍යවරයා කියනවා අපි ස්කෑන් එකක් කරලා බලමු කියලා. ඒ අනුව එදින රාත්‍රියේ ස්කෑන් එකක් කරනවා. ඒ වෙනකොට දරු ගැබට සති 6යි. ස්කෑන් එකෙන් පස්සේ වෛද්‍යවරයා කියනවා දරුව 4 දිනක් වගේ පේනවා. ඒ ටිකක් අපහැදිලි නිසා තව සතියකින් ආයෙම ස්කෑන් එකක් කරලා බලමු කියලා. ඒ අනුව දරු ගැබට සති 7ක් වෙන විට නැවත ස්කෑන් පරීක්ෂාවක් කරනවා. එහිදී තමයි හෙලිදරව්වේ නේදිලිනි ලැබෙන්නේ ඉන්නේ නියුන් දරුවන් 6 දිනේ කියලා. ඒ ආරංචිය අහපු මොහොතේ හිතට දැනුනේ මොන වගේ හැඟීමක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ඒ වෙලාවේ උද්‍යංග කියන්නේ මෙහෙම. ඒ වෙලාවේ හිතට දැනුනේ වචන වලින් කියා ගන්න බැරි හැඟීමක්. අපි දෙන්නම දරුවන්ට හරි කැමතියි. එක දරුවෙක් හිටියත් උඩ පනින තරම් සතුටකින් අපි හිටියේ. ඇත්තමයි ඔයාලට දරුවන් 6 දිනේ කියලා ඩොක්ටර් කියද්දී මට හිතුනේ මං ඒ දකින්නේ හීනයක් කියලා. मंगे कीवदे एतरम अहगन हिटिये पियवे सिहेके नेवे एदा इंदलम अपी हितुए में हाय दिना अपी लंगट एवित इन्नी कोहुमद कियला ए आयत्तेक गेवन जीवते सुंदरत्ते मोन तरंद कियला उद्यांगे एविदेर तमन्ने आरांची अहपवेलावे हितर देनुन दे वाल्बाशन वरल पेरलेनवा एतरम ए वगे दिया दरागाने नां पुदुमाकार आत्म विश्वासया तियन नोने में देन्नत ए आत्म विश्वासे तिबुना दरागेनीम तिबुना युद्धेकिन बैठकैव मायंग अम्मानवल जीवत्तुन अतीत्यात्तेक्क ए दरागेनीम ओन देदिनाट सहजयेन उरुम वेला तिबुना मेक बरपतल तत्वयक् केला किसिम वेलावक ऋणात्मकव हितन्न तरंग अपे हित दुर्वल उने नेह करदरयक् वेयिद अपिट ए तत्वयट मुहुण देन्न पुलुवन वेयिद कवदावत् अपिट एहेम सैकयक् तिबुने नेह बयक् देनुनेत् नेह अपि ए पोडि काले इंदला युद्धेन बैठकाला अभियोगवलट मुहुण दीला जीविते अमारुवेन जयगत्तु अय निसा वेन्न ऐति उन्यांक नेवतत ए आकारेम सिदुवन देगेन मतके अलुत करनवा ओन दरुवन बिहिकिरीमट तोरगन्ने पौद्गलिक रोहलाक ओन्ट प्रतिकार करन्न बारगन्ने कीर्तिमत वैद्यवरयेकु वन महाचार्य टिरान डायस ए संबंधेन उन्यांग मेन मेहेम कियनवा अपि प्रसूतिय संदहा तोरगन्ने नाइन वेल्स पौद्गलिक रोहल लिनियो
බලන්න බාර වෙන්නේ මහාචාර්ය ටිරන්ඩ ඇස්ටර්. ඌ අපිව දිරිමත් කරපු විදිය දැනුවත් කරපු විදිය අපිත් එක්ක කතා කරපු ආකාරයේ එක අපිට ලොකු සතුටක් දෙනුණා. ලොකු විශ්වාසයක් ඇති වුණා. ඌ කිව්ව හැමදේම අපි පිළිපැද්දා. දරුගැබට මාස 7ක් වෙන විට අපි මුලින් හිතුවේ මාස 7 අවසාන වෙනකොට ප්‍රසූතිය සඳහා රාගම රෝහල තෝරගන්න. ඒ පෞද්ගලික රෝහලකදී වැය වෙන පිරිවැය වැඩි නිසා අවශ්‍ය පහසුකම් සියල්ලම එහි තිබුණත් පැවතුණු කොරෝනා තත්ත්වයත් එක්ක අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය පහසුකම් ටික කලමනාකරණය කරගන්න එක ටිකක් අසීරුයි කියලා තේරුණා. ඒ අනුව තමයි මහාචාර්ය ටිරන්ඩස් ඇතුළු වෛද්‍යවරුන් පිරිසගේ උපදෙස් මත අපි නයින් වෙල්ස් හොස්පිටල් එක තෝරගත්තේ. ඒත් යන වියදම් පිළිබඳව මට ගැටලුවක් තිබුණා. වියදම දරා ගන්න පුළුවන් වේවිද කියලා. ඒ වෙලාවේ මට ડોක්ටර් කලමනාකරණියත් එක්ක කතා කරන්න අවස්ථාව සූදානම් කරලා දුන්නා. රෝහලි ඉහළම කලමනාකාරීත්වයේ මා සමගින් කතා කළා. එයයි මට කිව්වේ මේ වෙලාවේ බිරිඳින්න තත්ත්වය ගැන විතරක් හිතන්න, එයාගේ හිත සතුටින් තියන්න, වියදම් ගැන කරදර වෙන්න එපා කියලා. ඉතින් මම ඒකට සූදානම් වුණා. ඒ අනුව මහාචාර්ය ටිරන්ඩස්ගේ නියමයට අනුව දවස් 10කටම කලින් දිලිනව රෝහල් ගත කරනවා. හැමදේම බොහොමත් සාර්ථක විදියට සිද්ධ වෙනවා. දරුවන් 6 දෙනාත් මවත් නිරුපද්‍රිතව සැත්කම අවසන් වෙනවා. පිළිබඳව උද්‍යංග මේ විදියට වචන ගලපෙනවා. මට ඇගේ ළඟින් මීන ලැබෙනවා. ඇය හරිම ශක්තිමත් අම්මා කෙනෙක්. එයාගේ වේදනාව මට දැනුණා. ඒත් ඒ වෙලාවේ හැම වේදනාවක්ම එයා නිහඬව දරාගත්තා. ඇත්තටම දරුවන් 6 දෙනා එළියට ගන්න ගියේ මිනිත්තු 3ක් වගේ කාලයක්. ගැහණු ළමයි 3 දෙනයි පිරිමි ළමයි 3 දෙනයි. පෑ එකහමාරක් යද්දි මට දරුවන් පෙන්නුවා. ඒ දිලිනිට නම් පියවි සිහියේ තිබුණේ නැහැ. පහෝදා උදේ වෙන විට ඇය සාමාන්‍ය තත්ත්වයට පත්වේගෙන ආවා. අදටත් තිරාංශ පෞද්ගලිකව පවා කතා කරලා අවශ්‍ය උපදෙස් දෙනවා, දිරිමත් කරනවා. ડોක්ටර් කියන්නේ වයිෆ් ප්‍රෙෂර් කරන්න එපා. සැහැල්ලුවෙන් තියන්න කියලා. අපි සාමාන්‍ය දරුවපතක් ඕනේ කියලා ඉල්ලුවේ නැහැ. සිසේරියන් සැත්කමක් ඉල්ලුවෙත් නැහැ. අපට අවශ්‍ය නැකතට දරුවන් එළියට ගන්න ඕනේ කිව්වෙත් නැහැ. අපි අවශ්‍ය ප්‍රතිකාර කරන්න වෛද්‍යවරුන්ට පූර්ණ නිදහස ලබා දුන්නා. දරුවන්ගේ ඉදිරිය ගැන අපි මුලින් ගොඩක් හිතුවේ නැහැ. එහෙම හිතන්න ගිහිල්ලා අපි පීඩාවට පත් වුණොත් ඒ අවස්ථාවට සාර්ථක මුහුණ දෙන්න බැරි වෙනවා. බාලා ලැබුණට පහුවදා ඉඳලා තමයි මම ඒ ගැන හිතන්නේ. වෘත්තීය මට්ටමේ ඉංජිනේරුවරයෙක් විදියට මට යම් මට්ටමකට දරුවන්ට වියදම් කරන්න පුළුවන්. ඒත් 6 දිනක් එකවර ලැබෙනවා කියන්නේ ලොකු අභියෝගයක්. මොකද අපි කොළඹාවේ අලුතෙන් පදිංචි වෙලා ඉන්නේ කුලියට ගත්තු ගෙදරක. නෑදෑයෝ අපිට නැති තරම්. අම්මලා දෙන්න නම් එයාලට පුළුවන් කාලයක් අපේ දරුවන් බලා කියාගන්න උදව් කරයි. ඒත් එයාලගේ වයසත් එක්ක සෞඛ්‍ය තත්ත්වයත් එක්ක වැඩි කාලයක් එහෙම කරන්න අමාරු වෙයි. ඒ දෙන්නට අමතරව ගෙදර වැටිට දෙන්නෙක් ගන්න මගේ අදහසක් තියෙනවා. ඒ වගේම අපි ඉන්න ගෙදර අයිති ඇන්ටි අංකලුයි තමයි අපිට මෙච්චර කාලයක් ගොඩාක් උදව් කළේ. එයාලත් තරම් අපිට හිතවත් තවත් කවුරුත් කොළඹ නැතුව ඇති. එයාගේ සහයෝගය ඉස්සරහටත් ඒ විදියටම ලැබෙයි. ඉතින් එයාලා හැමෝම එකතු වුණාම දරුවන්ගේ වැඩි කරගන්න පුළුවන්. මම මෙතනදී රජෙන් එක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. අපේ දුවල 3 දෙනාම දාන්න ඕනේ එකම පාසලකට. පුතාලා 3 දෙනා දාන්න ඕනෙත් එකම පාසලකට. එයාගේ අධ්‍යාපන කටයුතු වලට හොඳ පාසලක් ඕනේ. ඒ සඳහා රජයේ මැදිහත් වෙලා උදව්වක් කරાવી කියලා හිතෙනවා. මූලමේ අතෙන් ගත්තම අපි සමාජයේ යම් මට්ටමකට සැපෙන් ජීවත් වෙනවා. ඒ විශාල වියදමක් එකවර දරන්න අමාරුයි. මං සහයෝගී ඉල්ලන්නේ අපේ හෝ අපේ මට්ටමින් පහල ඉන්න අයකින් නෙවෙයි. සහයෝගී දිය හැකි ආයතන හෝ රජයේ මැදිහත් වීමකින් කරන සහයෝගයක් මම බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ දෙයක් ලැබෙනවා නම් ඒ දරුවන්ගේ වාසනාවට සහ ඒ අයගේ කර්ම ශක්තියට අනුව ඒක ප්‍රතික්ෂේප කරන්න මට අයිතියක් නැහැ. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.